ఇల్లమ్మాయి మంగదాలట అరగినావే హాస్టల్కి ఇందులో స్టడీ రోగిక ఇతిన్ మే దవసలు అప్పిట ఎగ్జామ్ మే రోగికి వాళ్ళ బలాన్ని పులుహాంగ్ మంగ ఎగ్జామ్ ఇగిటి కొహమది రెడీ వెన్నే ఇవగేం తమా మగ ఎగ్జామ్ దవస్టిక కొహమద గత వెన్నే కేలా ఒయా మగ ఛానల్ ఎక్కడ అలుత్ కెనెక్నా మావు సబ్స్క్రైబ్ కర్లా వీడియో గత ఎక్క దిగటం ఇన్న అప్పిట హెట ఉదే ఎగ్జామ్ పాలవిని సబ్జెక్ట్ ఎక్క తమా హెట తీయన్నే ఆర్కియోలజీ ඉතින් එක්සෑම් එකට දවස් දෙක තුනක් තියලා තමයි ගොඩක් ලාවට මම පාඩම් කරන්නේ. මොකද මට එතකොට තමයි මතකෙ හිටින්නේ. කලින් පාඩම් කරන දේවල් මට ගොඩක් ලාවට මතකෙ හිටින්නේ නැහැ. අනිවාර්යයෙන්ම එක්සෑම් ලං වෙලා දවස් දෙක තුනක් බලා ගන්න ඕනේ. මම පාඩම් කරන්නේ නම් ෂෝට් නෝට් ගහන ගමන්. ඉතින් මට ෂෝට් නෝට් ගහන ගමන් පාඩම් කරද්දී මතකෙ හිටිනවා වැඩි. අනික පාඩම් කරපුවා මතකයිද කියලා බලන්නත් මේක හොඳ ස්ටඩි ටිප් එකක්. දැන් වෙලාව පාන්දර 1යි. මම හවස 6ට ඉඳගත්ත ගමන් තමා කෑම කන්න එහෙම එහාට මෙහාට ගියාට මම අද ගොඩක් වැඩ කරා. ඉතින් ෂෝට් නෝට් ගහන්න තියෙන ඔක්කොම ඒවා ගහලා ඉවර කළා. හවස නිදාගත්ත නිසා මට ලොකු නිදිමතක් නම් තිබුණ නැහැ. හේත් මට ෂුට්ටක් එපා වෙලා හිටියේ එක දිගට ඉඳගෙන හිටපු නිසා. පාන්දර 1:00ට විතර මගේ යාළුවත් චූටි නිින්දක් දාලා ඔන්න ආයෙත් නැගිටලා ආවා. ඉතින් අපි දෙන්න දැන් මේ හදන්නේ හිට එක්සෑම් එකට එන ප්‍රශ්න මොනවාද කියලා පොඩ්ඩක් සාකච්ඡාවක් දාන්න. පාස් පේපර් සාකච්ඡා කරන ගමන් අපි දෙන්න ආයෙත් චුට්ටක් මුල ඉඳලම පාඩම් ටික බලාගත්තා. පැය තුනක් වගේ පොඩි කාලයකින් අපි ඔක්කොම පාඩම් මාතෘකා ටික සාකච්ඡා කරා. ඊට අමතර පාස් පේපර්සුත් අපි බලාගෙන තමා සාකච්ඡා කරගෙන ගියේ. ඉතින් අපිට තව පැය දෙකක් වගේ තමා නිදා ගන්න තියෙන්නේ. දැන් 4:00ට පහු වෙලා වෙලාව. අද අපිට ආකියොලොජි තියෙන්නේ. උදේ 4:00 විතර වෙද්දී අපි ඉක්මනින් ලෑස්ති වෙලා දැන් හොස්ටල් එකේ ඉඳලා කැම්පස් එකට යන ගමන් තමයි ඉන්නේ. අපි තුන්දෙනා පිස්සු තුන්දෙනෙක් වගේ මේ විදිහට තමා කතා කරගෙන පාර දිගේ ගියේ. ඉතින් මේ හපැතිනේ අපේ ලක්ෂි. තව එක්කෙනෙක් අඩුයි අපේ යාළුවේ. ඉතින් බින්දි අඩුයි. එයා අසනීප වෙලා නිසා ගෙදර ගියා. එක්සෑම් එක ලියන්න යන කලින් අපි අපේ හොස්ටල් එක ළඟ තියෙන පන්සල්ට ආවා පොඩ්ඩක් වැඳලා යන්න කියලා. අපි එක්සෑම් එක ලියලා ඉවරයි. ඉතින් එක්සෑම් එක ලියලා ඉවර වෙලා අපි ෆුඩ් සැලඩ් කන්න ආවා. ඉතින් ෆුඩ් සැලඩ් එකක් කාලම හොස්ටල් එකට යන්න ඕනි කියලා හිතුවේ. හවස එක දිගට වයින්න පටන් ගත්තා. අපි අද රෑට බත් කන්න නැතුව වෙන මොනවා හරි කන්න තමයි කතා වුණේ. වැස්ස පායනකන් ඉඳලා අපි පල්ලෙහා කඩෙන් ආප අරගෙන ආවා. ඉතින් ඒකේ ආප හරිම රසයි. හොස්ටෙල් ඉද්දී ගොඩක් කලාවට හැමදාම වගේ බත්ම කැවෙන්නේ නැහැ. ඉතින් අපි ගොඩක් කලාවට ආප පාන් ඉන්දියාප වගේ දේවලුත් කනවා. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ මගේ යාළුවගේ රූම් එකට. එයාලගේ රූම් එකේ කවුරුත් නැහැ. එයා තනියම නිසා මම එයාලගේ රූම් එකට ආවා. ශ්‍රී ලංකාවේ ලොකුම ස්ථාන ආශ්‍රිත ඇති ත්‍රාසජනක ක්‍රීඩා අදාළ ගමනාන්තය සමග පැහැදිලි කරන්න. එතකොට අපි අර අන්වන්දුර ඒව දාන්න මං කියනවා යාළුවනේ මගේ යාළුවා තමයි ඔය හැඩට වැඩට ඉන්නේ. එයා තමයි මේ වීඩියෝ එක දාන්න කිව්වේ. ඩයස් කියනවා. එතනනේ ගොන් වීඩියෝ ගන්න ස්ටෝරේජ් ෆුල් වුණා මිනිවල් කෑ ගන්නවා. ස්ටෝරේජ් නේ මගේ කියන්නේ. මම මේ බලන්න ළම මේ මම පාඩම් කරන්නේ නෝට්ස් මම ළඟ තියන්නේ ඉඳගෙන. මොකද මොඩේට යන්න හරිම ලේසි. හරිම ලේසි මේ කොට්ටේ ගාවම මගේ තෙඩිය ඉන්නේ. ඉතින් අර එන්නේ මගේ යාළුවගේ කැහුට්ටා. දොළහමාරත් පහු වෙලා වෙලාව අපි පාඩම් කරලා ඉවර වෙලා දැන් මම නිදාගන්න හදන්නේ.
ඊයේ නම් පැය දෙකක් විතර පොඩි කාලයක් නිදා ගන්න වෙන නිසා මුළු දවසම නිදිමතේ හිටියේ. ඉතින් එක්සෑම් එකක් තියෙනවා නම් අඩුම පැය 5ක් 6ක්වත් නිදා ගන්න ඕනේ. ඒ නැතුව පැය දෙක තුනක් නිදාගෙන එක්සෑම් ලියන අමාරුයි. ඉතින් එලාම් තියාගත්ත 5ක් 6ක් විතර පාන්දර නැගිටින්න තමයි දැන් අපි දෙන්න හිතාගෙන ඉන්නේ. අනේ නිදා ගන්න කොපුණියක් ඒ? මම දන්නවා මම වීඩියෝ කරනවා කියලා. හරි. වෙලාව රාත්‍රි 12 පසු මිනිත්තු 45යි. හෙට අපිට එක්සෑම් 3:00 අද මෙන්න මෙහි එක ළමෙක් ටික්ටොක් කරනවා. උරක් භාවිත කරලා තමයි මේක සිදු කරන්නේ. සුදු පෙන සහිත ජල මාධ්‍යයක මේ සිදු කරනවා. මේ වයිට් වෝටර් රාෆ්ටිං. හා ඊළඟ එක 4 පන්තියනේ. ඉක්මනින් වතුර ගලා යයි. යම් තරමක් උන්ට පාලනය කරන්න පුළුවන්. කල්පාවේ වේගය වැඩි. මට ගොඩක් කලාවට කාට හරි මම ඉගෙන ගත්ත දේ මම පාඩම් කරපු දේ කියලා දෙද්දි මට ගොඩාක් හොඳට මතක හිටිනවා. ඉතින් මම ගොඩක් කලාවට ශාවිට තමයි මේ විදිහට කියලා දෙන්නේ. එතකොට මට මතක හිටිනවා. නිදි කියන්න බෑ වැඩේ. දුපාන නැගිට්ටම ඕන වෙලේ නැගිටින්නේ 5:00 6:00 තියාගෙන පාන්දර නැගිටින්න හැදුවත් අපිට ඇහෙන්නේ නැහැ. අපි ඇහෙද්දී 5:00 කාලට විතර ඇද්දී. ඉතින් අපි 5:00 ඉඳලා 12:00 විතර වෙනකන් එක දිගට වැඩ කරා. ඒ කරලා ඉවර වෙලා අපි 1:00 විතර තමයි හොස්ටල් එකෙන් කැම්පස් එකට ආවේ. ඔන්න අද අපි එක්සෑම් තියෙන දෙවෙනි දවස. අපි හොස්ටල් එකෙන් චුට්ටක් කලින් ආවා. මොකද අපි දවල්ට කාලා හිටියේ නෑනේ. ඉතින් දවල්ට කන්නත් එක්ක තමයි අපි ආවේ. එක්සෑම් 3:00 තියෙන නිසා අපි 3:00 කාලේ විතර වෙනකන් අපි චුට්ටක් මෙතනට එලා ඉඳගෙන හිටියා. දවසින් දවස එක එක සබ්ජෙක්ට් එක එක ඉවර වෙද්දී හරිම සතුටුයි. ඒක තේරෙන්නේ ඉතින් එක්සෑම් ලියන කෙනෙක්ම තමයි. අපි එක්සෑම් ලියලා ඇවිල්ලා මගේ යාළුවා ඉතින් ඉව්වා බෙරි වෙච්ච ලුණු නැති පරිප්පුයි බතුයි තමයි අද කන්න තියෙන්නේ. ඉතින් අපි කාලා බලමු රස. ෆිල්ම් එකකුත් දාගත්තා බලන්න. මේ සෙකන්ඩ් ෂෝ කියන ෆිල්ම් එක තමයි අද අපි බලන්න යන්නේ. අය අපිට එක්සෑම් තියෙන්නේ දවස් 4කේ. ඒ නිසා අපි ෆිල්ම් එකක් එහෙම බලලා පොඩ්ඩක් රිලැක්ස් වුණා. අද අලුත් දවසක්. අපිට තව දවස් 3ක් තියෙනවා එක්සෑම් එකට. ඉතින් අද මම තමයි උයන්නේ. අපි ටිකක් උදේම නැගිටියේ නැහැ. මොකද හැමදාම උදේ නැගිටින නිසා උදේම නැගිටියේ නැහැ. අද අපි රයිස් තමයි හදන්නේ. උයන්න තියෙන එක පාචනයක් නිසා අපි මුලින්ම කරේ පරිප්පු එක හදාගන්න එක. ඉතින් අද පරිප්පුත් එක තමයි අපි රයිස් කන්න හදන්නේ. මම කියන අතර ගන්න හොස්ටෙල් එකේ මේ විදියට තමා උයාගෙන කන්නේ. ඉතින් අපේ මේ ඉන්න හොස්ටල් එකේ වෙනම කිචන් එකක් නැහැ. ඉතින් ගොඩක් හොස්ටල් වල වෙනම කිචන් ඒරියා එකක් තියෙනවා. ඉතින් ඒ කිචන් එකේ විතරයි යවන්න පුළුවන්. අපේ කිචන් ඒරියා එකක් නැති නිසා රූම් එකේ තමයි අපි උයාගන්නේ. උයලා නම් ඉවරයි. අය රැහැට උයන්න බැරි නිසාම අපි රැටත් එක්කම තමයි යුවේ. ඉතින් අද හවස නම් පාඩම් කරන්න ඕනේ. තුපුරුදු විදිහටම ඊයේ බලපු ෆිල්ම් එකේ මිතුරු කොටස සමහද කන ගමන් බලන්න යන්නේ. මොකද ඊයේ ෆිල්ම් එක සම්පූර්ණයෙන්ම බලන්න බැරි වුණා.
ගොඩක් කලාවට හොස්ටල් වීඩියෝස් දාද්දී අහන ප්‍රශ්නයක් තමා අක්කී හොස්ටල් වල උයාගෙන කන්න දෙනවද නැත්නම් කැන්ටින් එකෙන් දරන් කන්න ඕනි කියලා. ඉතින් මේ දේවල් ගොඩක්ම තමන් ඉන්න කැම්පස් එක අනුව හොස්ටල් එක අනුව වෙනස් වෙනවා. ඉතින් ඔන්න තුන්වෙනි දවස තමයි අදී එක්සෑම් තියෙන. තව එක සබ්ජෙක්ට් එකයි තියෙන්නේ. කොහොම හරි අද අපිට තියෙන්නේ ඉකෝ ඩුවරිසම්. ඉතින් උදේ 8:00 ඉඳන් 11:00 වෙනකම් පැය 3ක් පේපර් එක තියෙනවා. මම චුට්ටක් පරක්කු වෙලා දැන් තියෙන්නේ මේ අපි බේකින් වේකින් යන ගමන් තමයි ඉන්නේ.
සෙමක ඉවර වුණා. සෙකන්ඩ් ඉයර් සෙකන්ඩ් සෙම එක්සෑම් එක මේ විදිහට තමයි ඉවර වුණේ. දැන් අපි මේ බලන්නේ ෆොටෝස් ගහන්න හොඳ තැනක්. මොකද මතකයක් විදිහට එක ෆොටෝ එකක් හරි තියෙන්න ඕනේනේ. අලුත් බ්ලොග් එකකින් හම් වෙනකම් මං ගිහින් එන්නම්. බයි. ආයි කියන්න.